නමුත් අපි පෝෂණ වේදේ කතා කරද්දි මේක කතා කරන කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් විටමින කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් මේදය ඊට පස්සේ විටමින් සහ ඛනිජ ලවණ කියන පහනේ අපි ඉස්කෝලේ යන කාලේ ඉඳලාම ඉගෙන ගත්ත කාරණේ. ඒ විටමින් ගත්තත් අපි එතකොට නමුත් ආහාරය අද ක්‍රියාකාරී ආහාර ෆන්ක්ෂනල් ෆුඩ් කියලා මීට වඩා දියුණු වෙලා තියෙනවා අර කිව්වා වාගේ. අපි එදා අපේ පැරැන්නෝ කාපු ආහාර සංස්කෘතිය අපිට ඒක ගැන අද බටහිර විද්‍යාවේ කතා කරන ගානට අවිලා තියෙනවා. දැන් එයාලා කියනවා ඒ ටික කාල මදිලු. දැන් අපි කියනවා විටමින් A B C D E I J K L M N O P කො ඒ ටික තවම හොයාගෙන නැති ප්‍රශ්නයක් නෙතින. එතකොට මේ දශක ගණනාවක් තිස්සේ ඒ ටික හොයාගෙන නැහැ. එතකොට එයා කියන ඒවට ශාක රසායන කියමු කියලා ෆයිටේට්ස්. එතකොට ඒවත් අපිට අවශ්‍යයි කියලා පිළිගන්නවා ලෝකෙ. ඒවා එකින් එකතු කරලා කියනවා ශුද්ධ පෝෂක අපිට අවශ්‍යයි කියලා. අද ඇමරිකාවෙත් ඔක ලොකු ප්‍රශ්නයක්. ඒක කෘෂිකර්ම මාත්‍යංශයේ බඩවියට ගියහම පෙන්වන්න කරනවා. ඒ ශුද්ධ පෝෂක හිගය. එතකොට ඒ ශුද්ධ පෝෂක හිගය තමයි ඔබ තුමිගේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ. ඒ තමයි ඔබ ඇහුවා වස පොඩ්ඩක්. දැන් වස කොහොමටත් තියෙන්න බෑ ආහාරය දැන්. දැන් අර ඒ වස බෝතලේ ගහලා තියෙන මිනි ඔළුව ඇට කටු දෙකයි නෝකේ චුට්ටක් තියෙනවනම් ඒකත් වසනේ. අපිට ළමයෙකුට කියහැකේ මේ වස චුට්ටක් කෑවට කමක් නැහැ. එහෙනම් ළමයෙක් කහයි සිගරට් එකක් චුට්ටක් බිව්වත් කමක් නැද්ද? එහෙම කියන්න බෑනේ මේක. එතකොට වස විස තියෙන්නම බෑ. එතකොට වස විසෙන් තොරව අපි සුව ආහාර වේලක් දෙන්න අලුත් උපන් දරුවගේ ඉඳලා ගැබිනි මාතාවන්ටවත් අඩුම ගානේ තහවුරු කරන්න අඩුම ගානේ ඉස්පිරිතාලේ ලෙඩ වෙලා ඉන්න කෙනෙකුටවත් වස විසෙන් තොර ආහාර වේලක් දෙන්න අපිට සහතික කරන්න බැරි නම් මොකද්ද අපි අද තියෙන විද්‍යාවේ තේරුම? ඒ කියන්නේ වැතුමා කියන්නේ දැන් ඉස්සර අපි ටිකක් වයසින් වැඩි අය අතරනේ බෝ නොවන රෝග ගැන ඇහුවේ. දැන් පුංචි දරුවෝ අතරත් ප්‍රචලිත වෙන්න මෙහෙම බෝ වෙන්න ඒ වගේ බෝ නොවන රෝග හැදෙන්න හේතුව ආහාර කියන එකද ප්‍රධානම? ආහාර කියන එක පැහැදිලිවම මේකයි වැඩි. අද දැන් මම කියවනේ එතකොට අර කියන පෝෂණ ගුණ කීපයක් කිව්වා. එතකොට ආහාරයක තිබිය යුතු අනිකුත් ලක්ෂණ තමයි මේ ඒ අපි දැන් අද කතා කරන ක්‍රියාකාරී ආහාරවල ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් එක. මොකද ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් එක කියලා කියන්නේ ඒ කියන්නේ අපි කෑමක් ගත්තාම අපේ සිරුරට කොච්චර වේගෙන් සීනි උරා ගන්නවද කියන එක තමයි මේ ග්ලයිසීමික් කියන්නේ. ඒතකොට ඒක පල්ලෙහා මට්ටමක නම් තියෙන්නේ අපේ වේල් දෙකක් අතර හිමින් අපිට අවශ්‍ය සීනි ප්‍රමාණය ලැබෙනවා. එතකොට අපිට දියවැඩියාව කියන්නේ අපේ අග්නයාශයට කලබල වෙලා ඉන්සියුලින් නිකුත් කරගෙන ලොකුවට අභියෝගයකට ලක් වෙන්නේ නැහැ සිරුර. ඒතකොට ඒ එහෙමත් එහෙම ආහාර දාමයක් තමයි අපිට එහෙම ආහාර තියෙනකොට අපිට මේ දියවැඩියාව හැදින්න තියෙන අවකාශය අඩු වෙනවා.